ජනාධිපතිතුමා විසින් පළාත් සභා නිශ්චිත වශයෙන් නොපවත්වා 13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම අත්තිත වීම හරහා තමයි ඒක එහෙම පිටින්ම ඇනහෙටියේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තුමා අදහස් කළේ මේ රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව හරහා ඒ ක්‍රියාත්මක කළා තිබෙන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන දැනට ආණ්ඩුව විසින් අත්තිතවලා තිබෙන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ක්‍රියාවට නැංවීම වහා ආරම්භ කරනවායි කියන පණිවිඩය තමයි දීලා තිබෙන්නේ. මේක බරපතල වරදක් නවතලා තියෙන විදිහ ගැන මොකද දැන් පළාත් සභා ක්‍රියාත්මක වීම අත්තිත වීම හරහා මහජනතාවට ව්‍යවස්ථාවෙන් තමන්ගේ පළාත් සභා ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිතයන් හරහා කළ යුතු කාර්යභාරය එහෙම් පිටින්ම වසර 6ක් නවත්තලා තිබෙනවා. මේක ආණ්ඩුකම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හැටියට අපි සලකන්නේ. ඇයි ජනතාවගේ නියෝජිතයන් පාලනය කළ යුතු පළාත් සභා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් කරා පාලනය කිරීම හරහාම ඒ ව්‍යවස්ථාමය ගැටම නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒකෙන් වෙලා තියෙන්නේ 13 වෙනි ව්‍යවස්ථාව එහෙම පිටින්ම අක්‍රිය කරලා තිබෙනවා. ඒ අක්‍රිය කරපු ව්‍යවස්ථාව යලි ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍ය භාවයක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා පළාත් සභා යලි සක්‍රිය කරන්න ඕනේ. ඒ වගේම මේවායේ තියෙන අඩුපාඩුකම් අපි හදන්න ඕනේ. පළාත් පාලන මැතිවරණයත් ඒකේ කොටසක්. පළාත් පාලන මැතිවරණත් වහා ලබා දිය යුතුයි. ඉතින් ඒක නිසා මේ බලය බෙදීම පිළිබඳව දීලා තියෙන සංකල්පය හංගලා තිබෙන්නේ දැන් යටපත් කරලා තිබෙන්නේ ඒක යලි ක්‍රියාත්මක කිරීම ගැන තමයි විපක්ෂ නායකතුමෝ සඳහන් කරලා තිබෙන්නේ. ඇත්තටම ගම්මන්පිලගේ අදහස් යෝජනා මේ රටේ ජනතාව පිළිගන්නවද නැද්ද කියලා බලමු. මොකද 13 වෙනි ව්‍යවස්ථාව ඇත්තටම මේ රටේ නීතියක්. එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කවුරු හරි තර්ක කරනවා නම් ඒකත් ව්‍යවස්ථා විරෝධී කතාවක්. මොකද හේතුව පිළිගන්න ඕනේ අපි බලය බෙදීමක් ආරම්භ කළා පාර්ලිමේන්තුවේ 3-2 බලයකින් අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරලා. එතකොට මේ ව්‍යවස්ථා සංශෝධනය යටපත් කරන්න 1988 ඇති කරපු මේ ව්‍යවස්ථා සංශෝධනය යටපත් කරලා තියන්න අපිට පුජ්‍යලිකව බෑ. එහෙනම් ඒකට ජනතාව අනුමැතියක් දෙන්න ඕන. ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ 3-2 එක අහෝසි කරන්න ඕන. එහෙම කිසි දෙයක් කරලා නැහනේ. ඒ නිසා ගම්මන්පිල්ලා දරන මතය ජනතාවගේ මතය කියලා පිළිගන්න බෑනේ. ජනතාවගේ මතයද ගම්මන්පිල්ලාගේ මතයද කියලා බලන්න ඕන නම් පළාත් සභාව තියලා බලන්න ඕනේ. එපාද ඕනද? ඕන එකක් අහන්න පුළුවන්. එහෙම නැත්තම් පළාත් සභාව ක්‍රියාත්මක කරන්න ඕනේ. මේක වහලා තියලා රජයේ මුදල් ওই විදිහට තවදුරටත් වියදම් කරමින් පවත්වාගෙන යෑමත් ලොකු ප්‍රශ්නයක් නේ. ඇත්තටම ITN එකට මේ විවාදය සංවිධානය කරන්න බලය දුන්නේ කවුද? එහෙම එකඟතාවයක් තිබුණද? මොකද මේ විවාදයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරේ සමග ජන බලවේගයෙන්. අපි කිව්වා අපේ ආර්ථික කමිටුවත් එක්ක විවාදයකට එන්න කියලා. හැබැයි ඒ විවාදේ මගහැරලා ඔවුන් කිව්වා නායකයෝ දෙන්නා එක්ක විවාද කරන්න කැමතියි කියලා. අපි ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. අපි කිව්වේ නායකයෝ දෙන්නගේ විවාදෙත් අපි කරමු. ඒ වගේම ආර්ථික කමිටු විවාදෙත් අපි කරමු කියලා. ඒ දෙකටම දින ප්‍රකාශ කළා. එතකොට ඒ දින ප්‍රකාශ කරපම ඕනෑම විවාදයක දෙපාර්ශ්වයේම කැමති වෙන ඕන කාරණා ගණනාවක් තියෙනවා. ඒක තමයි විකාශනය කරන්නේ කුමන මාධ්‍යයකද කියන කාරණේ දෙපාර්ශ්වයේම එකඟ වෙන්න ඕනේ. ඒ වගේම විවාදයේ පවත්වන සීමාවල් කුමන කාරණාද විවාදයේදී අපි විවාද කරන්න කියන කාරණා පිළිබඳ දෙපාර්ශ්වයේ එකඟතාවයකට එන්න ඕනේ. ඊළඟට විවාදයේ මෙහෙවන පුද්ගලයා පිළිබඳව මධ්‍යස්ථ පුද්ගලයෙක් විය යුතුයි. ඒ පිළිබඳව දෙපාර්ශ්වයේ එකඟතාවයකට එන්න ඕනේ. ඒ වගේම දිනවකවානු වෙලාවල් දෙපාර්ශ්වයේ එකඟතාවයකට එන්න ඕනේ. එහෙම නැතුව Taman තනියම රාජ්‍ය නාලිකාවක් විවාදයකට ප්‍රසිද්ධ කිරීම හරහාම වුන් කරලා තියෙන මොකක්ද? ඔවුන්ගේ පක්ෂග්‍රාහී බව තවදුරටත් JVP ආණ්ඩුවේ සම්බන්ධතාවය ගැන ප්‍රසිද්ධේ නිරුවත හෙළි කරගත්තා විතරයි. අපි ඇත්තටම මේ විවාදය සඳහා මැදිහත්කරුවෙක් හැටියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තෝරගන්න කිව්වේ ඒක පක්ෂග්‍රාහී නොවන නිසා. ඒතකොට ඒ අයට කිව්වේ මේ පහසුකම් සපයන්න අවශ්‍යයෙන් එකතු වෙන්න කියලා. හැබැයි අවාසනාවට වගේ ITN එකේ සභාපතිවරයාත් අනිත් කණ්ඩායමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහම ඒ මාධ්‍ය උවමනාව අනුව දැන් මේ ITN එක යොදවලා මේ වගේ විවාදයකට ආරාධනා කරලා ඒක සදාචාර සම්පන්න කාරණාවක් නෙවෙයි. මම දැක්කා අනුර දිසානායකගේ ලියුමේ පවා ඔහු ITN එකට ලියලා තියෙනවා මේ විවාදයේ ජාතික මට්ටමේ විවාදයක් හේයින් මෙට සහභාගී වන සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ එකඟතාවය ලබා ගන්න කියලා ඔහුගේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා කියලා මම ඇහුවා මේ මාධ්‍ය ප්‍රකාශන කතාව. ඒතර ඒකත් උල්ලංඝනය කරලා තියෙනවා ITN එක.
එකති බරපතල වරදක් දැන් මංහන් අයිටයන එක මකද වුණේ අයිටන එක අවසානයේදී ජවපකට කඩේ යන නාලිකාවක් කියලා ඔවුන් බලපත්‍රය කලවගත් අපිටේ එච්චරයි වුණේ වෙනමකද වුණේ එනිසා වැදගත් විවාදයක් පවත්වන ආකාරය ගැන අඩු ගානේ ඔවුන් ලෝකයේ මෙවැනි විවාද පැවැත්වෙන විදිය ගැනවත් අධ්‍යයනයක් කරලා ඉන්න ඕනේ මේ වගේ විවාද පැවැත්වෙන ලෝකේ රටවල් තිබෙනවා ඒ රටවල මේවා කරන ආකාරය මෙහෙවන ආකාරය තෝරා ගැනීම කරන ආකාරය පිළිබඳව ලොකු සම්මතයක් තිබෙනවා. ඒ සම්මත වලින් බැහැරව ගිහිල්ලා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපහසුතාවයට පත් කරන්න මේ විවාදය පිළිබඳව නිවේදනයක් කළත් රටේ ජනතාව ඒක පිළිගන්නේ නැහැ. ඒක ඒක පාර්ශ්වික විවාදයක්. ඒක ගැන පිළිගන්නේ නැහැ. අපි නැවතත් ආරාධනා කරන්න කැමැති. අපි අර කියපු කාරණාවලට අනුව අපේ ආර්ථික කණ්ඩායමත් පක් නායකින්ගේ විවාදයත් විවෘතයි. ඒක සඳහා විවෘත තිබෙනවා නම් පොදු මේක මෙහෙමන පහසුකම් සැපයන්න හරහා නීති සංගය වෙන්න පුළුවන් වෙනත් සංගය වෙන්න පුළුවන් ඒ හරහා මේකට ඉදිරිපත් වෙන්න. අපි ලෑස්ති සාකච්ඡා කරලා ඒ එකඟතාවයන් අනුව විවාදයට යන්න. එහෙම නැතුව මේ විදිහේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාධ්‍ය උපදේශකවරුන්ගේ උමනාව ඉටු කරන්න ITN නාලිකාව ක්‍රියා කිරීම හරහා ඔවුන්ගේ නිරුවත බොහොම පැහැදිලිව හෙළි වුණා. ඔවුන් JVP පක්ෂග්‍රාහී බව පැහැදිලිව රටට කිව්වා. ඇත්තනම දෙරණ හිරු එහෙම නැත්නම් සිරස වෙනත් නාලිකා ගන්නාවක් තියෙනවා පෞද්ගලිකාංශේ නාලිකා මේකේ කොටස් දෙකක් තිබුණා එකක් තමයි එක නාලිකාවක මේක විකාශනය කිරීම හෝ සියලුම නාලිකා ඒකාබද්ධ කළ මේ විවාදයේ විකාශනය කිරීමට හෝ පියවරක් ගන්න තිබුණා සාකච්ඡා කළා එක නාලිකාවකට මේ අයිතිය දිය යුතුත් නැහැ. ඉතින් මුලින් ඇත්තටම හිරුත් ආරාධනා කරලා තිබුණා. දෙරණත් ඒක කියලා තිබුණා. මම දැක්ක සිරසත් ඒ ගැන ලොකු උනන්දුවකින් ක්‍රියා කරා. අනිත් සියත වගේ විකාශන යනුණත් ඒකට කැමති. ඕනම නාලිකාවක් මේකට කැමති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි ජාතික මට්ටමේ විවාදයක් විකාශනය කිරීමේදී යම් එකඟතාවයක් ඇති කරගන්න ඕනේ සියලුම නාලිකාවලට සාධාරණයක් වන පරිදි. ජනතාව හැම නාලිකාවක්ම බලනවනේ. ඒතරම් ITN එක කරේ අර වචන වලින් කියනනම් මොනතරම් විදිහේ පහත් වැඩක්ද කියලා පේනවා. ඉතින් ඔවුන් මේ ඔයක යෝජනා කරගත්තේ දේශපාලන ව්‍යාපෘතියක එක කොටසක් හැටියට කියන එක පැහැදිලිව රට දැන් කතා